දර අවුරුදු 19ක තරුණයෙකුට බුද මාර්ගාශ්‍රිත පිළිකාවක් හැදුණ කියලා ડોක්ටර් කිව්වානේ අම්මා සහ අම්මගේ මල්ලිලා දෙන්නටම මේ පිළිකාව තිබුණා මේ තමයි හතරවෙනියා පවුලේ ડોක්ටර්ට ඕනුනේ පර්මනන්ට් බෑග් සවි කර ගැනීම කියන බීතිකාව හින්දා සත්කම් සිදු කර ගන්න අකමැත්ත පළ කරන පිරිස්වලට සහනයක් ලබා දෙන පරිසරයක් හදලා දෙන්න අනිවාර්යයෙන් දැන් කරන ඔපරේෂන්ස් වලදී අපි 75කින් ඒ බෑග් දැමීම නවත්තලා තියෙ ඉස්සර මේවට තිබ්බේ ඕපන් සර්ජරි අර මං කලින් කිව්වා වගේ නමුත් ඉතා සරල ක්‍රමවලට අපි දැන් ගෙනල්ලා තිනවා කී හෝල් නැත්තම් ලැප්‍රොස්කොපික් ආකාරයට සිද්ධ කරන්නේ මොකක්ද ડોක්ටර් එහෙම ගුද මාර්ග ආශ්‍රිත පිළිකා වල වැඩියම දක්න ලැබෙන රෝග ලක්ෂණ බවට පත් වෙන්නේ රෝගීන්ගෙන් 100%ක් ඇවිල්ලා කියන්නේ මම හිතන් හිටිය අර්ෂස් කියලා නමුත් වැඩිදුර පරීක්ෂණ කරද්දී තමයි මට මේක දැනගන්න හම්බුනේ පිළිකාවක් කියලා. පහවදා ලෙඩා ඇඳෙන් බහැලා ඔය වගේ පුටුවක ඉඳගෙන ඉඳි තමයි මම ලෙඩා බලන්නේ. සත්කමින් පහවදා සාමාන්‍යයෙන් මම රෝගියෙක් බලන්න පැයක් හෝ පැයකමාරක් ගන්නවා. එක රෝගියෙක් බලන්න. ඔව් සර්ජරි කියන්නේ ඇත්තටම මේ භාවනාවක් වගේ වැඩක්. හිතත් ටිකක් දියුණු කරගන්න ඕන. අපි හැමෝගෙම ජීවිතවල අරමුණු වෙනස්. ඉලක්ක වෙනස්. බලාපොරොත්තු වෙනස්. හැබැයි අපි ආස කරන දේවල් තියෙනවා. ඒ ආස කරන දේවල් වලින් සමාජයට අපිට අනුන්ට හොඳ දෙයක් යහපත් දෙයක් වටින දෙයක් ලබා දෙන එක සිද්ධ කරන එක තමයි අපි හැම කෙනෙකුගේම අරමුණ බවට පත් වෙන්නේ සහ බලාපොරොත්තු බවට පත් වෙන්නේ අන්න ඊට හොඳම උදාහරණයක් සමග තමයි අද මම මේ ඉන්නේ මෙතුමා පිළිකා රෝග සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහත්මයා ඩොක්ටර්ගේ ජීවිතේම උදාහරණ කරගෙන තමයි මම මේ ආරම්භය ලබා ගත්තේ. ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ඒ කාරණාවම තමයි. ඇයි වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මේ පිළිකා රෝග සම්බන්ධයෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන්න ඕනේ කියලා ආසාව ඇති වුණේ? සංකීර්ණ ඔපරේෂන්ස් කරන්න අපි ආසයි. මම ආසයි කොටින්ම. ඉතින් ඒක නිසා ඒකම එක හේතුවක් වුණා මේ පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. කොයි කාලෙද ඩොක්ටර් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වීම සඳහා වෙනම මේ පිළිකා රෝග සම්බන්ධයෙන්ම සුවා බැලීමට හෝ කටයුතු කරන්න ඕන කියලා හැඟීමක් තිබුණා 2012 වර්ෂයේ තමයි මම තෝරගන්නේ නමුත් මගේ සර්ජිකල් ට්‍රේනින් එක පටන් ගන්නේ 2008 එතකොට 2012 වර්ෂයේදී ඉඳලා 2014 වර්ෂය වෙනකන් අපි මහරගම පිළිකා රෝහලේ තමයි අධ්‍යයන කටයුතු කරන්නේ එහෙදී මම තවත් වඩාත්ම කැමැත්තක් දැක්වුවා මේ සංකීර්ණ ශල්‍ය කර්ම की हॉल නැත්තම් ලැප්‍රොස්කොපික් ආකාරයට सिद्ध කරන්න. ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් අපි කියනවා මේ අපි උරස් කුහරය ගත්තත් නැත්තම් පපුව ගත්තත් ඇතුළ සහ උදර කුහරය ගත්තත් මම මේ කතා කරන්නේ ඇතුළ ගැන. ඇතුළේ සිදු කරන සියලුම ශල්‍ය කර්ම අපිට පුළුවන් ලොකු කැපුමක් පාවිච්චි කරන්න නැතුව ඉතා සියුම් කැමරා ඇතුල් කරලා ඒ මාර්ගයෙන් පමණ ඒ අවශ්‍ය සියලුම ශල්‍ය කර්ම කිරීමේ හැකියාව තියෙනවා. කියන් ડોක්ටර් පිළිකා රෝග සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න කැමති වුණා වගේම ලැපරොස්කොපි හෙවත් අර ඉතා සියුම් සිදුරු හරහා පමණක් කැමරා ඇතුල් කොට සිදු කරන සත්කම් වල තමයි වැඩියෙන්ම කැමති වුණේ. ඔව්. ඕකේ concept එක එනකොටම ලෝකෙට තිබ්බේ අපිට අතගාලා බලන්න බැරි ගතියක් ඒකෙදි තියෙනවා. නමුත් ඕපන් සර්ජරි එකට අපිට අල්ලලා බලන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ දැන් තියෙන අපිට තියෙන තාක්ෂණයත් එක්ක ඉමේජින් ප්‍රොසෙස් නැත්නම් CT ස්කෑන් MRI පරීක්ෂණ ඒ හැම එකකින්ම අපිට අවශ්‍ය ඔක්කොම තොරතුරු ලබාගෙන තමයි අපි මේ ඔපරේෂන්ස් කරන්නේ. අනිත් එක ටිෂු එකකට රීච් කරන්න තියෙන හැකියාව ඕපන් සර්ජරි එකට වඩා වැඩි. පෙනීම ගත්තත් අපිට 360 නැත්නම් අංශක 360ක වපසරියක් අපිට ඇතුලේ බලන්න පුළුවන්. ඒකෙදි වෛද්‍යවරයාට වැඩිය මේකේ බෙනිෆිට් එක නැත්නම් මේකේ ප්‍රතිලාභය තියෙන රෝගියාට වාසිය තියෙන. මොකද ඕපන් සර්ජරි එකකින් රිකවර් වෙනවට වැඩිය ඉතාමත්ම වේගෙන් මේ රෝගීන් රිකවර් වෙනවා ඉක්මනටම ඔවුන්ට නිවෙස් බලා පිටත් යාමේ හැකියාව වැඩි වෙනවා ඕපන් සර්ජරි එකක් කරොත් අඩුම ගානේ දවස් 10ක් හෝ සති දෙකක් වගේ කාලයක් හොස්පිටල් එකක රැඳිලා ඉන්නවා විශේෂයෙන් මම මේ කතා කරන්නේ ලොකු සංකීර්ණ ශල්‍ය කර්මවලදී නමුත් මේ ශල්‍ය කර්මවලින් දවස් 5ක් හෝ උපරිම සතියක් වගේ කාලයක් තමයි රෝගියෙක් අපිත් එක්ක රැඳිලා ඉන්නේ. ඔබතුමාගේ ජීවන ලාලසාව බවට පත්වන්නේම නැත්නම් ජීවිතයේ අරමුණ බවට පත්වන්නේම පිළිකා රෝග සම්බන්ධයෙන්ම වන ප්‍රතිකාර සිද්ධ කිරීම සහ ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පරිේශන කරන මට්ටමට සුවා බැලීම. එවන් කෙනෙක්ගෙන් අපි අහුවොත් මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම පැතිරීමේ වේගය වැඩි වෙලා තියෙන පිළිකාවන් මොනවද කියලා මොකද ડોක්ටර් හරිම උත්තරේ ඔව් දැන් මේ වෙලාවේ ලෝකයේ වැඩිපුරම තියෙන පිළිකාව තමයි පියවරු පිළිකාව
එතකොට ඊට පස්සේ හම්බෙන්නේ බවල් කැන්සර් නැත්නම් රෙක්ටල් කැන්සර් කියන එක. මොකද ඒක මහාන්ත්‍රය ආශ්‍රිතව තියෙන පිළිකාවක්. ඒක තමයි බඩවැල ආශ්‍රිත පිළිකා. ඒකිනුත් මහාන්ත්‍රය ආශ්‍රිතව වෙන පිළිකා තමයි අංක දෙකට ඉන්නේ. අපි සාමාන්‍යයෙන් අපි දන්නේ මේ මහාන්ත්‍රය ආශ්‍රිත ඇත්තට අපි කිව්වොත් එහෙම රෙක්ටල් කැන්සර් කියලා තමයි ගොඩක් දෙනෙක් දන්නේ මේක. ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා කියන එක. නමුත් දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 5 6 වගේ කාලය ඇතුළත ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් මේ කැන්සර් එක කතා කරන්නේ විශේෂයෙන්ම අවුරුදු 60 70 80 යන වයස් සීමාවන්වල. නමුත් දැන් දැන් එන්න ලෝකෙ ට්‍රෙන්ඩ් එකත් ඊට වැඩිය අඩු වයස්වල අවුරුදු 50ට අඩු වයස් සීමාවන්වල ඉන්න තමයි වැඩි දෙනෙක් ඉන්නේ දැන්. ලංකාවෙත් ඒ ප්‍රවණතාවයම තියෙනවා. දැන් ගත්තොත් අපි ඔපරේට් කරලා තියෙන ඇත්තටම වයස අඩුම කෙනා අවුරුදු 19යි. අවුරුදු 19 එක තරුණයෙකුට ගුද මාර්ග ආශ්‍රිත පිළිකා. පිළිකාව. එතකොට වැඩිමුරම අපි ඇත්තටම ඔපරේට් කරන්නේ අවුරුදු 50ට අඩු පුද්ගලයන්. මේ මොකක්ද ඒකට හේතුව ડોක්ටර්? අපිට ඉතින් එකම එක හේතුවක් කියලා අපිට කියන්න අමාරුයි. මේක සාමාන්‍ය රෙක්ටල් කැන්සර් එකකට ගොඩක් දේවල් බලපානවා. සාධක රසක් බලපානවා. එතකොට පෞල් පසුබිමක් තියෙන්න පුළුවන්, ජානමය පසුබිමක් තියෙන්න පුළුවන්, නැත්නම් අපි කියන ජෙනටික් ප්‍රීඩිස්පොසිෂන් කියලා. ඊට අමතරව අපි ගන්න ආහාර අපි දැනුවත් හෝ නොදැනුවත් අපි ගන්න ගොඩක් වසවිසෙන් පිරිච්ච ආහාර. ඉතින් මේකත් එක හේතුවක් වෙනවා මේ වගේ දේවල් ඇති වෙන්න. දර අවුරුදු 19ක තරුණයෙකුට බුද මාර්ග ආශ්‍රිත පිළිකාවක් හැදුණා කියලා ડોක්ටර් කිව්වානේ. ඔව්. ඒ හැදලා තිබුණේ ඔහුගේ ලක්ෂණ හොයලා බලනකොට පාරම්පරිකවද? ඔව් එතන ඇත්තටම පවුලේ අම්මා සහ අම්මගේ මල්ලිලා දෙන්නටම මේ පිළිකාව තිබුණා. මේ තමයි හතරවෙනියා පවුලේ. එතකොට යාට ඒ පිළිකාව වෙනකොට අවුරුදු 19යි. එකම පිළිකාව වර්ගය. එකම පිළිකාව. එතකොට ඒගොල්ලන්ට බොහොම පැහැදිලි මේ පවුල ඇතුළත මේ ජානමය විකෘතිතාවය තියෙනවා කියන එක. එක මාම කෙනෙක් නැති වෙලා තිබ්බා. නමුත් මව සහ එයාගේ අනිත් අංකල් එයා ඉන්නවා. දැන් මේ ළමයාත් සම්පූර්ණ සුව වීමකට ඇවිල්ලා දැන් එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ රෝගියත් ඩොක්ටර් මත බැලුවේ? ඔව්. අවුරුදු 19 තරම. 19 කිනා අපි තමයි ඔපරේට් කරේ. ඉස්සර මේ වට තිබ්බේ ඕපන් සර්ජරි අර මං කලින් කිව්වා වගේ. නමුත් දැන් ඉතා සරල ක්‍රමවලට අපි දැන් ගෙනල්ලා තිනවා. ඉතින් මගේ අර ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තිබ්බ දෙයක් තමයි ඒ ට්‍රේනින් එක අතරතුර ඇත්තටම මම දකිනවා ගොඩාක් රෝගීන් මේ ශල්‍ය කර්ම වලට භාජනය වෙන්නේ නැතුව වෙනත් වෙනත් ප්‍රතිකාර වලට යොමු වෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ මම දකින්නේ මේ රෙක්ටම් එකේ ඉතා පහළ කෙලවරේ කරන ඔපරේෂන්ස් වලදී අහලත් ඇති අර පර්මනන්ට් බෑග් එකක් දාන ඔපරේෂන් සිද්ධ කරනවා. එතකොට ඒකෙදිදී පර්මනන්ට් බෑග් එකක් දාන්න වෙනවා කියලා කියන කතාව ඇහුව සැනින් මේ රෝගීන් අපේ සායන වලින් ඉවත් වෙනවා. ඔව්. එතකොට ඒකලකට කැමති නැහැ. සාමාන්‍යයෙන් ගුද මාර්ග ආශ්‍රිත පිළිකාවක් පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට අපි කියවන ડોක්ටර් මේ පර්මනන්ට් බෑග් එකක් දාන්න හේතු වෙන කාරණා මොකක්ද කියලා කොහොමද අපි පැහැදිලි කරන්නේ? ඔව්. ඒ වෙන්නේ ඇත්තටම මේ පිළිකාව ඉතාමත්ම පහලින් බුද මාර්ගයේ ඉතාමත්ම පහළ කෙළවරට වගේ පිහිටලා තිනවන නම් සහ මේ පිළිකාව අපි කියනවා ස්ෆින්ක්ටර්ස් නැත්නම් කපාට බුද මාර්ගයේ තියෙනවා කපාට දෙවර්ගයක් මේ කපාට දෙකම මේක නිසා ඩැමේජ් වෙලා නම් අපිට අනිවාර්යෙන් බෑග් එකකට යන්නම වෙනවා මම කියන්නේ මේ බෑග් එක නැතුව හැම ලෙඩෙක්ටම මේ ඔපරේෂන් එක කරන්න පුළුවන් කියලා නමුත් අපි ඒක ගොඩාක් දියුණු කරලා තියෙනවා සහ ඒක දැන් කරගෙන යනවා මුළු ලෝකෙම ලංකාව විතරක් නෙමෙයි දැන් මේ බෑග් දැමීමේ හැකියාව 75%කින් අඩු කරලා තියෙනවා අඩු කරලා තියෙනවා බාහිර ස්ථිර බෑගයක් සවි කරනවා මොකද අර ගුද මාර්ගය ආශ්‍රිත ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධවන්නේ නැති නිසා ඒ අදාළ අපද්‍රව්‍ය පිටතට ඒම සදා සියල්ලම මේ ඔපරේෂන් එකේදී ඇත්තටම අයින් කරනවා ඒ හින්දා යටින් ඊට පස්සේ සම්පූර්ණයෙන් මෙහුන් දාලා වහනවා ඒකයි එතෙන් දිවෙන්නේ නමුත් දැන් කරන ඔපරේෂන්ස් වලදී අපි 75%කින් ඒ බෑග් දැමීම නවත්තලා තියෙනවා. ඉතින් ඒකෙදි කරන්නේ මේ අපි සම්පූර්ණයෙන්ම අර කී හෝල් සර්ජරි එකක් තමයි සිද්ධ කරන්නේ. ඒකෙදි කපාට දෙකම ආරක්ෂා කරගෙන සම්පූර්ණ පිළිකාවත් අයින් කරලා ඒ බඩවැලේ ඉතුරු කොටස ගෙනල්ලා එතෙන්ට සම්බන්ධ කරලා එයාට සාමාන්‍ය පුද්ගලයෙක් වගේ ජීවත් වීම ඒ ක්‍රියාවලිය සිදු කර ගැනීමේ හැකියාව ලබා දෙමින් අපිට ශල්‍ය කර්මය සිදු කර ගැනීමේ හැකියාව තියෙනවද? ඒ කියන්නේ අපි කල් තියා මේක කියනවා. මේක බෑග් එකක් අවශ්‍යයිද නැත්නම් සම්පූර්ණයෙන් මේක බෑග් එකක් නැතුව ඔපරේෂන් එක කරන්න පුළුවන්ද කියන එක. ඔය දේ ඇත්තටම 2012 2014 වගේ වර්ෂවල එච්චර අපි දැක්කේ නැහැ. නමුත් අපි මේ ශේෂ්ත්‍රයට අවතුරු වුණාට පස්සේ අපිට මට ලොකු ආශාවක් තිබ්බා. මොකද අපි ගොඩක් දිනක් දැකලා තියෙන දෙයක් තමයි මේ
රෝගීන් විනත් විනත් දේවල් වලට යොමු වෙනවා සහ ශල්‍ය කර්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා මට ලොකු ආසාවක් තිබ්බා මේක කොහොම හරි කරන්න පුළුවන් තැනකට තල්ලු කරන්න ඕන කියලා. ඒ ඒක හින්දම තමයි මම ඒ සම්බන්ධයෙන් ගොඩක් දුරට ඉගෙන ගත්තා. ගොඩක් දුරට ට්‍රේනින් වුණා. ඒක නිසා දැන් මට ඒ හැකියාව තියෙනවා ඒ දේ කරන්න. කියන්නේ ඩොක්ටර්ට ඕනුනේ මේ පර්මනන්ට් බෑග් සවි කර ගැනීම කියන බීතිකාව හින්දා සත්කම් සිදු කර ගන්න අකමැත්ත පළ කරන පිරිස්වලට සහනයක් ලබා දෙන පරිසරයක් හදලා දෙන්න. අනිවාර්යයි. ඒකට තව මට ලොකු පිටිවහලක් වුණා. මම ඕක ට්‍රේනින් වෙන අතරතුරේදී මම ඉංග්ලන්ඩ් වල ට්‍රේනින් එකකට ගියාම ඒකත් මගේ ආශාවෙන් තමයි මම වෙන අපොයින්ට්මන්ට් එකක් කරනකොට මගේ මට හිටිය ට්‍රේනර් මිස්ටර් ඒ ජෝන්ස් කියලා එයා කොලොරෙක්ටල් හිටිය හොඳම සර්ජන් කෙනෙක්. මම එයාට තේ වැඩ කරන්න නැහැ. නමුත් සමහර වෙලාවට මට එයාට තේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම දැක්ක මෙයා ඉතාමත්ම දක්ෂ කොලොරෙක්ටල් සර්ජන් කෙනෙක්. ඉතින් මම එයාට කතා කරා මට පුළුවන් ද ඔයාගේ සර්ජරි බලන්න එන්න කියලා. ඉතින් එයා කිව්වා ඒකට කමක් නැහැ එන්න කියලා. ඉතින් ඔපරේෂන්ස් තියෙනවා නම් මං ගිහිල්ලා බලන් හිටියා මුල් කාලේදී. ඊට පස්සේ මං එයාට ඇසිස් කරන්න ගියා. ඊට පස්සේ මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒක මට හැම්බෙච්ච මේ ලොකුම අවස්ථාව. දැන් ડોක්ටර් කලින් සඳහන් කළානේ මේ අවුරුදු 19ක තරුණයෙකුට පවා මේ ගොදමාර්ග ආශ්‍රිත පිළිකා හැදුනා. මේ වෙනකොට ලංකාවේ ලෝකයේ ප්‍රවණතාව බවට ඒක පත් වෙලා තියෙනවා කියලා. මොකක්ද ડોක්ටර් එහෙම ගොදමාර්ග ආශ්‍රිත පිළිකා වල වැඩියම දක්න ලැබෙන රෝග ලක්ෂණ බවට පත් වෙන්නේ? ඔව්, ඉතින් වැදගත්ම කාරණයක් ඇත්තටම. මොකද මේ ගොඩක් පිළිකා වල තියෙන ලක්ෂණයක් තමයි කිසිම රෝගී ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒක ගොඩක් දුරට පැතිරුණාමට පස්සේ තමයි ගොඩක්ම පිළිකා වල රෝගී තත්ත්වයක් පෙන්වන්නේ. අනිත් එක තමයි රෝගීන්ට තියෙන සාමාන්‍ය මතය තමයි කැක්කුමක් හෝ ලේ ගැලීමක් කියන දෙකම භයානක සිද්ධීන් දෙකක්. ওই දෙකේදී තමයි ගොඩක් වෙලාවට රෝගියෙක් වෛද්‍යවරයෙක් හම්බෙන්න එන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩියෙන්ම වැඩිපුරම රෝගීන් සංඛ්‍යාවක් එන්නේ ගුදමාර්ගයේ ආශිත ලේ ගැලීම් වලින්. ඒකත් අපේ තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ ලේ ගැලීම 100ට 100ක්ම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ අර්ෂස් ආශ්‍රිතව. එතකොට ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ මට තියෙන අර්ෂස් කියලා. ඒක හින්දම අපිට සාමාන්‍යයෙන් ඇවරේජ් patient ගේ delay එකක් වෙනවා සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් සමහර වෙලාවට අවුරුදු 2ක් වගේ කාලයක් මේගොල්ලෝ මේකත් එක්ක අර්ෂස් කියලා හිතලා මේකට නොඑක් නොඑක් අත්බෙහෙත් කරනවා නැත්නම් වෙනත් වෙන ප්‍රතිකාර කරනවා. නමුත් හරියන්නේම නැති වුණාම තමයි එන්නේ. අනිත් අය එනවා සාමාන්‍යයෙන් constipation අපි කියන්නේ මලබද්ධය කියලා. ඒ වගේ රෝගී තත්ත්වෙනුත් එනවා. නැත්නම් ශ්ලේෂ්මල වැඩි වීම පිට වෙන්න පුළුවන්. නැත්නම් diarrhea අපි කියනවා loose motion කියන ඒ වගේ ඉන්න පුළුවන්. තවත් සමහරෙක් එනවා බඩවැල එකපාරට බ්ලොක් වෙලා ඉන්න පුළුවන්. මොකද ඒ පිළිකාව එතනම් තදට තියෙනවා නම් වටේටම ගිහිල්ලා නම් එතන බඩවැල සම්පූර්ණයෙන් වහ ගන්නවා. එතකොට එහෙම වුණාම අවකාශයක් නැති හින්දා ඒක බ්ලොක් වෙනවා. නමුත් පළමු පීවරේදී නෙවෙයි දෙවන හතරවෙනි පීවරේදී ගොඩක් දුරට ගොඩක් කල් ගියාට පස්සේ. නමුත් වැදගත්ම කාරණය තමයි අපේ ලංකාවේ තියෙන මම දකින ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක අර්ෂස් කියලා. අර්ෂස් නෙමෙයි. මම බලන රෝගීන්ගෙන් 100ක් ඇවිල්ලා කියන්නේ මම හිතන් හිටියේ අර්ෂස් කියලා. නමුත් වැඩිදුර පරීක්ෂණ කරද්දී තමයි මට මේක දැනගන්න හම්බුනේ පිළිකාවක් කියලා. එතකොටත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ අවුරුද්දක් විතර කාලයක් ඒ සඳහා වැය කරලා ඉවරයි. මොනම හේතුවකින් හරි එක සැරයක් හරි ලේ ගියා නම් අනිවාර්යෙන් සැකහැර දැනගන්න ඕන මේක මොන වගේ ලේ ගැලීමක්ද කියන එක. අර්ෂස් වෙන්න පුළුවන්. එළියට පේන්නේ අර්ෂස් වෙන්නත් පුළුවන්. එයාට කලින් ඉඳලා අර්ෂස් තිබුණා වෙන්නත් පුළුවන්. නමුත් ඒක නෙමෙයි හේතුව ගොඩක් වෙලාවට. ඒක වෙන්නත් පුළුවන්. නමුත් අපි සැකහැර දැනගන්න නම් ඉතාමත්ම සරල ෆ්ලෙක්සිබල් සිග්මොයිඩොස්කෝපි කියලා කියන එක අපි කරන්නේ සාමාන්‍යයෙන් ඔෆිස් ප්‍රොසීඩර් එකක් විදිහට. ආවා කරගත්තා ගියා. ඒ වගේ ඉතා සරල ටෙස්ට් එකකින් මේක 100ට 100ක් ඩයග්නොස් කරන්න පුළුවන්. දැන් ડોක්ටර් විදේශ පුහුණුව ලැබීම ගැන සඳහන් කළානේ. කොයි කාලෙද ડોක්ටර් විදේශ පුහුණුව සඳහා ලංකාවේ පිටත් වෙන්නේ? 2014 ඉඳලා 2016 වර්ෂය වෙනකන් අවුරුදු දෙකක කාලයක්. එහෙදී අපිට සෑම පිළිකාවකම වගේ අධ්‍යයනය කරන්න හම්බෙනවා සහ පුහුණු වෙන්න හම්බෙනවා. විශේෂයෙන්ම මට වැඩි ආසාවක් තිබ්බේ ඇත්තටම අර මම කලින් කිව්වා වගේ බඩවැල් ආශ්‍රිතය සහ මේ ලැප්‍රොස්කොපික් ආශ්‍රිතව කරන හින්දා මට අවස්ථාව ලැබෙනවා අපේ GI සෙන්ටර් එකකට නැත්නම් ආහාර මාර්ගයේ ඉහළ කොටස සම්බන්ධයෙන් ශල්‍ය කර්ම කරන සෙන්ටර් එකකට යන්නත් හැකියාව හම්බෙනවා. ඊට පස්සේ මට ලෝව GI නැත්නම් මහාන්ත්‍රය සම්බන්ධයෙන් සෑම ශල්‍ය කර්මයක්ම
ඒ හා සම්බන්ධ සෑම ශල්‍ය කර්මයක්ම කී හෝල් වලින් කරන්න හැකියාව මම එහෙදි ලබා ගත්තා. ඉතින් ඒක තමයි මම ලංකාවට ඒකත් එක්ක තමයි එන්නේ. ඉතින් මම දැනට මේ වෙලාවෙත් අපි ඉතා විශාල ශල්‍ය කර්ම ප්‍රමාණයක් සිද්ධ කරනවා. ඒ හැම එකක්ම කරන්නේ 90%ක් විතර ඊට වැඩිපුරම සිද්ධ කරන්නේ කී හෝල් සර්ජරි එකක් විදිහට නැත්නම් ලැප්‍රොස්කොපික් විදිහට. මේක එච්චරම ලොකුවට ප්‍රචලිත වෙලා තිබ්බ නැති වෙලාවක 2010 නැත්නම් 2012 14 වර්ෂයේ මහරගම ඩොක්ටර් මහරගම කොයි කාලෙද සේවය කළේ? 2012 2014 වර්ෂයේ අවුරුද්දක ට්‍රේනින් පීරියඩ් එකක් තිබුණා අපි සීනියර් රෙජිස්ට්‍රාස්ට් විදිහට. එතකොට මම පුහුණු වෙන ශල්‍ය වෛද්‍යවරේ වෙන්න පුහුණු වෙන කෙනෙක්. නමුත් මම මගේ උත්සාහය අතෑරියේ නෑ. මම ප්‍රථම වතාවට අපි කියන ගලනාලයේ පිළිකා කියලා ඒකේ ඇති වෙන පිළිකා වලට සාමාන්‍යයෙන් බෙල්ල, පපුව, බඩ ඔය කොටස් තුනම හරහා දිවින සර්ජරි එකක් තමයි වෙන්නේ. ඉතාම සංකීර්ණ ඔපරේෂන් එකක්. ඒක කැපුමක් බෙල්ලෙත් තියෙනවා, පපුවෙත් තියෙනවා, බඩෙත් තියෙනවා. ඉතින් මට ඕන වුණා මේ සර්ජරි එක සම්පූර්ණ කී හෝල් සර්ජරි එකක් කරන්න. බෙල්ලේ කැපුමක් විතරක් පාවිච්චි කරලා. මම ඒක සාර්ථකව කරා. වගේ නෙමෙයි, වගේමත් නෙමෙයි. මම ඒක රටින් පිට වෙනකොට මම හිතන්නේ කේසස් 25ක් විතර මම සිද්ධ කරා. මේ පිළිකා සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන් තොරකෝ ලැපරොස්කොපික් ඉසෆගෙක්ටමි කියන එක. ඒ වෙලාවේ ප්‍රචලිත වෙලා තිබ්බ ඔපරේෂන් එකක් නෙමෙයි. නමුත් ඒක ඒතනින් පස්සේ ඒක ප්‍රචලිත වුණා. ඉතින් මම ඒකට බොහොම සන්තෝෂ වෙනවා දැන්. එංගලන්තෙන් ලංකාවට ආවට පස්සේ දැන් අර ලබාගත් අත්දැකීම් ටික සැබෑම පහසුවක් බවට පත් වුණාද ලංකාවේ දෙවෙනි ගමන ආරම්භ කරද්දී ආපහු ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට? ඔව්, ඇත්තටම මම මුලින්ම ලංකාවට ආවට පස්සේ මාව පෝස්ට් කරන්නේ යාපනයේ රෝහලට. එහෙදි මම අවුරුදු 4ක් යාපනයේ රෝහලේ සේවය කරනවා. එහෙදිත් මම ඉගෙනගත්ත දේ ඒ විදිහටම යාපනයේ රෝහලේදීත් ආපු පළවෙනි මාස 2-3 ඇතුළත මම ඒක පටන් ගත්තා. ඊට පස්සේ අවාසනාවකට අපිට කොවිඩ් එකක් ආවා. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා එක මොහොතක පවුලෙන් ආපු ප්‍රෙෂර් එකක් ඇත්තටම මේ වෙලාවේ වෛද්‍යවරුන්ට තියෙන රටින් පිට වෙනවද කියන තැනකට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මම ඉස්සල්ලාම කරේ මට අවාසනාවකට වුණත් රජයේ සේවයෙන් අයින් වෙලා ටික කාලයක් මට පෞද්ගලික සේවය කරන්න සිද්ධ වුණා. රජයේ සේවයෙන් අයින් වෙන්න තීරණ කළේ ඩොක්ටර්? එකක් තමයි මම ගොඩක් කාලය නාස්ති කරා මේ ට්‍රැවලින් වලට. මොකද මගේ ගමන් වලටම මම ගොඩක් කාලය නාස්ති කරනවා. එතකොට ඒ කාලේ මට වැඩ කරන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ පූර්ණ කාලීනව මම කැමති දේ කරන්න ඕන කියලා. අදටත් ඒ දේ කරගෙන යනවා. ඩොක්ටර් ඔය ගුදමාර්ගය ආශ්‍රිතව මහන්ත්‍රය ආශ්‍රිතව පමණක් නෙවෙයිනේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉදිරියට කටයුතු කරන්නේ නේ? ඔව්. අනිත් ඕනම කැන්සර් එකක් සම්බන්ධයෙන් ඔපරේෂන්ස් කරනවා, ශල්‍ය කර්ම කරනවා. අපිට ඕනම තනක් නැත්තම් සොලිඩ් කැන්සර්ස් කියන ඒවා අපිට අදාළයි. ඔය ඩොක්ටර් කියපු සංකීර්ණ ආකාරයේ සත්කම්, ගුදමාර්ග ආශ්‍රිත සත්කම් මේවා සිද්ධ කළාට පස්සේ රෝගියෙකුට කොච්චර කාලකින් පස්සේද සුව වෙලා ආපහු සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ? ඇත්තටම දැන් මේ වගේ ශල්‍ය කර්මයක් අපි හිතමු සාමාන්‍යයෙන් මේක දැන් ඇත්තටම අපි පුළුවන් තරම් මේක සරල කරලා තියෙන්නේ. සරල කරන්න කියන්නේ අපි මේක සංකීර්ණ වුණාට මේක අපි සරල කරගෙන තියෙන්නේ. ඒක කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෙඩෙක් ඇඩ්මිට් වෙච්ච දවසේම මොකද අපි අනිත්තරතුර ඔක්කොම අපි ගාව තියෙනවනම් ගොඩක්ලාට ඒ රෝගියා ඇතුළේම දවසේම තමයි ඔපරේෂන් එක කරෙන්නේ. එතකොට ලොකු කාල නාස්තියක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොච්චර ලොකු සර්ජරි එකක් කරත්, කොච්චර සංකීර්ණ සර්ජරි එකක් කරත් අපේ ඉන්න ඇනස්තෙටික් ටීම් එක හරිම හොඳයි. ICU පහසුවක්වත් අපි ගන්න නැහැ කියන අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එහෙම අත්‍යවශ්‍ය රෝගීන්ට විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් බොහොම කලාතුරකින් හැම රෝගියෙක්ම වාට්ටුවට තමයි ගන්නෙ. එතකොට සැත්කමින් පස්සේ එතකොට ඇතුළතදී බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් අවශ්‍ය වෙන්නේ. මොකද මේ සර්ජරි එකේදී බ්ලීඩ් වෙන්නේ සාමාන්‍ය මිලිලීටර් 10ක් 20ක් හෝ 50ක් වගේ. ඉතින් ඒකට අපිට අමුතුවෙන් ලේ දෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අර විවෘත සත්කම් වලදී වගේ ලේ වහනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ මොකද ඒකට අවශ්‍ය ඩිවයිසස් තියෙනවා. ඒ හැම එකක්ම අපි පාවිච්චි කරනවා. ඒ පහසුකම් ඔක්කොම අපිට තියෙනවා. එතකොට පහවදා ලෙඩා ඇඳෙන් බහැලා ඔය වගේ පුටුවක ඉඳගෙන ඉදී තමයි මම ලෙඩා බලන්නේ. සත්කමින් පහවදා පහසේ ඩේ ෆස්ට් අපි අවුට් ඔෆ් බෙඩ්. පළවෙනි දවසේම අපි බොන දේවල් පටන් ගන්නවා. දෙවෙනි දවසේ එනකොට සේලයින් දෙන එක නවත්තනවා සම්පූර්ණයෙන්ම. දෙවෙනි දවසේ එනකොට කෑම පටන් ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇවරේජ්
හොස්පිටල් ස්ටේ එක වෙන්නේ දවස් 5යි. ඒ කියන්නේ සත්කාමට පෙර සිට සත්කාමේ පසු දවස් 5යි. දවස් 5යි. නමුත් බොහෝ දෙනෙක් දවස් 3න් හෝ 4න් නිවෙස් බලා පිටත් වෙනවා. අනිත් දේ තමයි වැදගත්ම දේ රෝගියෙක් තමාගේ රෝගය මොකද්ද? ඒක ගැන හොඳ අවබෝධකින් ඕන මේකට මූණ දෙන්න. අපිට මේ රෝගියෙක්ට හංගලා දේවල් කරන්න බෑ. දැන් තාක්ෂණීය දියුණුවේ ඕන කෙනෙක්ට මේ දේවල් හොයාගන්න හරි පහසුයි. රෝගියාට රෝගිය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න නම් රෝගියා සහ වෛද්‍යවරයා අතරත් හොඳ සම්බන්ධතාවක් තියෙන්න එපා. හොඳ සංනිවේදනයක් තියෙන්න එපාය. ඒක කොහොමද ડોක්ටර් තේරුම් අරගෙන තියෙන්නේ? පළවෙනි සැරේටම රෝගියෙක් එනකොට සාමාන්‍යයෙන් මගේ කන්සල්ටේෂන් එක සාමාන්‍යයෙන් මම රෝගියෙක් බලන්න පැයක් හෝ පැයකමාරක් ගන්නවා. එක රෝගියෙක් බලන්න? ඔව්. මම මේක දිගටම කරනවා. මොකද ඒ රෝගියා ගොඩක් වෙලාවට සමහරලාට ඒ රෝගියා දවසට රෝගීන් කී දෙනාද බලන්න සාමාන්‍යයෙන්? එක සෙෂන් එකකට ගොඩක් වෙලාවට මම සාමාන්‍යයෙන් හතරක් හෝ පහ දිනක් විතරයි බලන්නේ. මොකද මම ඒ රෝගියාගේ සම්පූර්ණ ඒ රෝගියාට අවශ්‍ය සියලුම තොරතුරු ඒ රෝගියා දැනගත යුතු සියලුම දේවල් ඒ පවුලේ අය දැනගත යුතු සියලුම දේවල් රෝගය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඔපරේෂන් එකට කලින් ලෑස්ති වෙන දේවල් වෙන්න පුළුවන් ඔපරේෂන් එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඔපරේෂන් එකෙන් පස්සේ දිගු කාලීනව මොනවද ප්ලෑන් එකක්ද තියෙන්නේ හැම දෙයක්ම කොටස් විදිහට අපි කියලා දෙනවා ඒ කමියුනිකේෂන් එක හරි වැදගත් අනිත් එක ඒක පේෂන්ට්ස්ලට තියෙන අයිතිය සාමාන්‍යයෙන් ඔය පුරුද්ද වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැති පුරුද්දක්නේ කොහොමද ડોක්ටර්ට ඔය පුරුද්ද ආවේ ඒ කියන්නේ වැඩියෙන් මේ රෝගියාට මේ ගැන අවබෝධයක් ඇති කර දීම ඒ සඳහා කාලය ගත කිරීම තෘප්තියක් බවට පත් වුණේ ඇයි ඔබත් එක්ක මම එකඟ වෙනවා මොකද මම දකිනවා ගොඩක් කාර්ය බහුල විදිහට වෛද්‍යවරු අනිත් ශේෂ්ත්‍රවලයත් බොහොම කාර්ය බහුල ජීවිත ගත කරන්නේ සහ කාර්ය බහුල විදිහට තමයි රෝගීන් හරහා යන්නේ. ඉතින් මම දකිනවා ටිකක් වෙලාව අරගෙන අපි හරියට මේ දේ කරොත් ඒ අන්ඩර්ස්ටෑන්ඩින්ග් ඒ අවබෝධය ඉතාමත්ම වැදගත් මේ රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී. අපි පිටරට මේක බොහොම විශාල වශයෙන් දකිනවා. සාමාන්‍යයෙන් එක ලෙඩෙක් බලන්න සාමාන්‍යයෙන් කැන්සර් එකක් නම් ඒ ලෙඩාට ඒක කියන්න තව පැයක් ගන්නවා. එතකොට ඒකෙදි කරන ප්‍රෙපරේෂන් එක ඔපරේෂන් එක ගැන කියලා දෙන්න තව පැයක් විතර ගන්නවා. ඉතින් ඒක සෙෂන් එකකින් බෑ මේ දේ කරන්න. ඒගොල්ලෝ කීප සැරයක් හොස්පිටල් එකට ගෙන්න ගන්නවා. නමුත් අපිට ඒ හැකියාව නැති හින්දා අපි අර වගේ පරිසරයක් හදලා තිනවා. ඒ රෝගියාට ඉතා ඉක්මනින් මේ දේ තේරුම් අරගෙන තේරුමක් ඇතුව හරියටම මේ දේ කොහොමද කරගන්නේ කියන එක අපි මුලින්දලම ඒ අවබෝධය දැනුම සහ ඒ පැහැදිලි කිරීම ලබා දෙනවා. මෙච්චර කාලයක් ඩොක්ටර්ගෙන් සත්කම් කරගත්ත රෝගීන්ට සහ ඩොක්ටර්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න ආපු රෝගීන්ට ඒ හැම කෙනෙකුටම තවමත් ඩොක්ටර්ත් එක්ක කලින් තිබුණා වගේම ඒ සංනිවේදනය තියාගෙන සම්බන්ධකම් තියාගෙන අවබෝධයක් ලබා ගන්න තමන්ගේ රෝගය ගැන තවමත් හැකියාව තියෙනවද? ඔව්. ඇත්තටම අපි හෙල්ප්ලයින් එකක් පාවිච්චි කරනවා මේකට. මොකද දැන් තාක්ෂණය හරි දියුණුයි. රෝගීන්ට පුළුවන් කෝල් එකක් දෙන්න පුළුවන්. නැත්නම් මැසේජ් එකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ මොනවා හරි තව රිපෝට් එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් එවන්න පුළුවන්. අපි දැන් WhatsApp තාක්ෂණය තියෙනවා. ඒ වගේ තාක්ෂණ අපි පාවිච්චි කරනවා. එතකොට මේ ඒගොල්ලන්ට හරි ලේසි ඕන වෙලාවක රිපෝට් එකක් බලන්න ඕන නම් මට එවන්න පුළුවන්. මොකද රෝගියාට එන්න අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු දෙන්නෙක්ම ඒ හෙල්ප්ලයින් එක හරහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. නමුත් ඒගොල්ලන්ට මාත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි අපි වෙලාවක් දීලා තිනවා කතා කරන්න. ඒ වෙලාවේදී ඒ කෝල් එකක් ගත්තොත් ඒ කෝල් එක මට එන්නේ. ඉතින් මං අහවල් රෝගියා කියන්නේ මං දන්නවා. මොකද ඒ තරම් අපි රෝගීන් මම දන්නවා. රෝගීන් ගැන මේ කතා කරන්නේ අහවල් පුද්ගලයා කියන දන්නවා. එතකොට අපි රෝගීන් කියන වචනේ මං ඇත්තටම පාවිච්චි කරන්න කැමති නැහැ. මේගොල්ලොත් සාමාන්‍ය යාළුවෝ වගේ තමයි. තාත්තලා වෙන්න පුළුවන්, අම්මලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. මම හැමදාම කියන්නේ ඒගොල්ලන්ට රෝගයක් තිබුණා, දැන් ඒක ඉවරයි, ඒක අයින් කරා, දැන් ඔයා සාමාන්‍ය කෙනෙක්. එතකොට ඔයා රෝගියෙක් නෙමෙයි. මම කලින් ડોක්ටර්ගෙන් අහුවා වගේ සමහර තැන්වලට කෙනෙක් ගියොත් රෝගයක් තියාගෙන තමන්ගේ රෝගය ගැන නිසි අවබෝධයක් ලබා ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. ඒ වගේ අය ડોක්ටර්ට හම්බ වෙලා තියෙනවද? ડોක්ටර් ගාවට දැන් ආවට පස්සේ ඔය පැයක් විතර කතා කරනකොට ඒ අයට තිබුණු රෝගය හරියටම අවබෝධ කරගෙන නිසි ප්‍රතිකාරවලට ඇවිල්ලා ජීවිතේ රැකගන්න හම්බෙච්ච අය ගැන උදාහරණ තියෙනවද? ගොඩ දෙනෙක් ඉන්නවා. මම දැන් ඊයේ ඒ වගේ රෝගියෙක් මට හම්බුණා ටිකක් දුර පළාතක අනුරාධපුර පළාතෙන්. අම්මට තියෙන්නේ පුතා තමයි ඇවිල්ලා ඔක්කොම විස්තරේ මට කිව්වේ. මං කිව්වා මේ මම ඔක්කොම විස්තර ටික කතා කරාට පස්සේ අම්මා තාම දන්නේ නැහැ කියලා කිව්වා මේක ගැන. මං කිව්වා කමක් නැහැ. මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. මම එයාට ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. නමුත් ඒ ළමයා කැමති වුණා අම්මාව එක්කගෙන එන්න. මං කිව්වා ඔයා
මම කියනවට අම්මව එක්කගෙන ඉන්න අපි කතා කරමු අම්මට පැහැදිලි කරලා දෙමු අම්මට ඔක්කොම පැහැදිලි කරලා ඔක්කොම කියලා දුන්නාට පස්සේ අම්මා එක පිළි අරගෙන දැන් ප්‍රතිකාරවලට යොමු වෙලා ඒ සත්කම කරගන්නත් එයා කැමැත්තෙන් ඉන්නේ මෑත කාලේ තවත් ආවා මේ මම හිතන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ ටිකක් දුර පළාතකින් ටීචර් කෙනෙක් ආවා ඒ වගේ එතුමියට තිබ ගැටලුව මේ හරියාකාරව ඒක ගැන කියලා දීලා තිබ්බේ නැහැ මොන වගේ ඔපරේෂන් එකක්ද කරන්න කියලා දන්නේ නැහැ බෑග් එකක් දාන්න වෙන හැකියාවක් තිබුණා කියලා කිව්වා නමුත් එයාට ඒක ගැන ලොකු පැහැදීමක් තිබ්බේ නැහැ ඒක නිසා තමයි තවත් රෝගියෙක්ම තමයි මට ඒ රෝගියාවත් යොමු කරලා තිබ්බේ ඉතින් එයා පළවෙනි කන්සල්ටේෂන් එකකින් පස්සෙම ඒගොල්ලෝ බොහොම පැහැදුනා අද තමයි අතට මෙයාගේ රිපෝට් එක ආවේ ඉතින් ඒක රිපෝට් එක හොඳටම හොඳයි කියන්නේ සම්පූර්ණ පිළිකාවක් අයින් වෙලා සම්පූර්ණ පිළිකාව අයින් වෙලා එයාට වෙන කිසිම ප්‍රතිකාරයකට තව යොමු වෙන්න අවශ්‍ය නැහැ මේ හැම කාරණාවක්ම අහද්දී ඩොක්ටර් පුදුමාකාර තෘප්තියකින් සහ පුදුමාකාර කැපවීමකින් මේ වෘත්තිය කරන බව හොඳටම පැහැදිලි වෙනවා මේ ඔක්කොමත් එක්ක මේ තරම් කැපකිරීම කරද්දී වෘත්තිය වෙනුවෙන් කොහොමද ජීවිතය සමබර කරගන්නේ ඒකත් එක හේතුවක් වෙන්න ඇති මම අර රජයේ සේවෙන්ට සමුදෙන්නේ මොකද මගේ ජීවිතය ටිකක් කාර්යබහුල වෙනවා එතකොට මොකද මම කැමති මගේ ගෙදර ඉන්න මගේ ළමයි එක්ක ඉන්න වැඩ කරන වෙලාවට වැඩ කරන්න නමුත් මම දැකලා තියෙන දෙයක් තමයි මේ ගොඩක් බිසි නැත්නම් අපි කියනවා ගොඩක් කාර්යබහුල පුද්ගලයින්ට වැඩක් නිම කරන්න සහ ඒගොල්ලන්ගේ කැපැසිටි එක හරි වැඩි ජීවිතේ හරි විදිහට පාවිච්චි කරනවා එතකොට මට ඕනතරම් විවේක කාලය තියෙනවා ඕනතරම් විවේක කාලය තියෙනවා තියෙනවා මම මේ අතරතුර මට විවේක කාලය තියෙනවා මම මම ඉස්කෝලේට ළමයි ගිහින් දාන්නේ මම ඒගොල්ලන්ව ගන්නෙ මම ස්විමින් වලට එක්කන් යන්නේ මම ඒගොල්ලන් ක්ලාසස් වලට දාන්නේ මම මමත් ඒගොල්ලොත් එක්ක පීනන්න යනවා මම යුනිවර්සිටි එකේ හිටපු ස්විමින් කැප්ටන් ඉතින් ඒ දේවලුත් තාමත් කරගෙන යනවා පේරාදෙනියද පේරාදෙනිය විශ්වවිද්‍යාල තාමත් ඒ දේවල් කරගෙන යනවා ඉතින් අර හැමදේම කරන්න ඕන ඉතින් ජීවිතේ හම්බෙන්නේ මං හිතන්නේ එක සැරේයි ඉතින් බිරිඳ මොනවද කරන්නේ එයා ඇකවුන්ටන් කෙනෙක් එයාටත් ගොඩක් විවේකී තියෙනවා ඉතින් අපි සතියන්තේ කොහෙ හරි යනවා නැත්තම් අපි ගෙදර වෙලා ඉන්නවා බොහොම හැමෝමත් එක්කම ගෙදර ගත කරනවා සර්ජරි කියන්නේ ඇත්තටම මේ භාවනාවක් වගේ වැඩක් මේකට ටිකක් හිතත් ටිකක් දියුණු කරගන්න ඕන මොකද අපි හැම වෙලාවෙම ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිතයක් එක්ක එතකොට අපි හැම වෙලාවෙම හිතන්න ඕන ලෙඩාගේ පැත්තෙන් තමයි මම හැම වෙලාවෙම බලන්නේ මට ඒ ලෙඩා එක patient කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඒ ලෙඩා තව කෙනෙක් යම්ම කෙනෙක් නැත්තම් සහෝදරියක් සහෝදරයෙක් හැම වෙලාවෙම මම හිතන්නේ මේ දේ මට වුණා නම් මම මොකද කරන්නේ ඒ ලෙඩාට මං සාධාරණයක් ඉෂ්ට කරනවද නැද්ද නැත්තම් මං අතින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැද්ද ඔය ඔතන හරියට තේරුම් ගත්තා නම් මේ දේවල් හරි ලේසි ලියා ගන්න සමහරවිට ශල්‍යකර්ම අතරමැදදී මම ගිහිල්ලා පවුලයට කතා කරන අවස්ථා තියෙනවා එතකොට ඒගොල්ලෝ කියන්නේ අනේ ડોක්ටර් කොහොම හරි තව ටිකක් මහන්සි වෙලා අපිට මේ දේ හරියට කරලා දෙන්න ඉතින් මං ඒ දේ කරනවා මට ඒ ඔක්කොම ගැන හිතලා මං ડોක්ටර්ගෙන් අහුවොත් එම මේ වෙලාවේ නරඹන අයට ડોක්ටර්ට දෙන්න තියෙන හොඳම පණිවිඩය මොකක්ද කියලා මොකද්ද ડોක්ටර් කියන්නේ ඔව් දැන් අපි ගත්තොත් එම දැන් මේ අපි කතා කරපු විශේෂම ඒරියා එකක් තමයි මේ රෙක්ටල් කැන්සර් කියන කම්පෝනන්ට් එක මොකද ඒක ඉතාමත්ම වැදගත් මොකද ඒක හරිම සංවේදී කෙනෙක්ට බෑග් එකක් මුළු ජීවිත කාලයටම දාන්න වෙන ඔපරේෂන් එකකට මුණ දෙන්න වුණොත් ඒක ටිකක් අපි කියන සෝෂල් ෆෝබිය එකක් නැත්නම් ඒකට ලොකු අකමැත්තක් තියෙනවා. ඒකනේ මේකේ තියෙන ප්‍රශ්නේ. ඕතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මං කියන්නේ 100%ක් අපිට පුළුවන් කියලා. නමුත් 75%ක් අනිවාර්යෙන් අපිට ඒක නවත්තන්න පුළුවන්. ඒක නිසා මොනම හරි අවස්ථාවකදී මම අර කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවා නම් එක සැරයක් හරි මොනම අවස්ථාවකදී හරි බුදමාර්ගයේ ආශිතව බ්ලීඩින් නැත්තම් ලේ ගැලීමක් සිද්ධ වුණා නම් කරුණා කරලා වයස කීය වුණා අනිවාර්යෙන් ඒ ලේ ගැලීම හෝ ඒ සිද්ධිය මොන හේතුවක් නිසාද වුණේ කියලා හරියටම ඔප්පු කරලා බලා ගන්න ඕන හරියටම මේක කොහෙන්ද මේක සිද්ධ වෙන්නේ කියලා ඒක තමයි ඉතාමත්ම වැදගත් පණිවිඩය මට දෙන්න තියෙන වෙනස් විදිහට ජීවිතය දකින කෙනෙක් ඔබ ඒ වෙනස නිසාම ජීවිතයේ ජයගත්ත කෙනෙක් ඔබ මේ නරඹන හැම කෙනෙක් වෙනුවෙන්ම
අපේ කතාබහට ඉඩවෙන් කළාට පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතාට අපේ ස්තුතිය අප පිරිනමනවා. ඕකේ.